මම චේෂස් තුමනි ඩඩ දහට බින්ඳුව පනස්ත්‍රක රූපමාත්‍ය සඳහා නත්තන ර්චන පාටමමාලාව නත්තන රංග කලා ඉතිහා සහ සිද්ධාන්තර්ධනාංශය නර්තන හා නාට කලාපීටය සඳර කලාවි ශවවිද්‍යාලය. මගේ පර්ේෂණ මාත්‍රකා වන්නේ පුද්ගල සතිමත්භාවය වර්ධනය කිරීම සඳහා නත්තන චලන පයෝගි කරගැනීම. ගේ පේෂණ කැටලුව වන්නේ පුද්ගල සතිමත් භාවය වර්ධන කරගැනීම සඳහා බෞද්ධ සතිපට්ටානයේ එන ඉගැැන්වීම් නත්තන ශාලන තුළ යොදාගත හැකිවන්නේ කෙසේ දයන්න එතකොට මම උපන්‍යාසේ විදිහට යොදාගත්තා බෞද්ධ සතිපට්ටානෙහි සඳහන් ඉගැන්වීම් නත්තන චරණවිත යොදාගනිමින් පුද්ගල සතිමත් භාවය වර්ධනය කරගත හැකිවේ කියන උපන්්‍යාසය මංගේ පර්ේෂණය වපසරිය ඔබට හඳුන්වා දුන්නොත්. මම පර්ේෂණය තෝරාගැනීමට හේතුෝවන්නේ සංකන්න සාමාචජ්‍ය සඳර්භයක් තුළ පුද්ගල සතුට කිලිහි යාමට මූලික හේතුවෙලා තිබෙන්නේ සතිමත් භාවයයුක්තව කටයුත්තු නො කිරීම. ඒ සඳහා ක්‍රමුපායක් වශයෙන් ප්‍රායෝගික සහ ආකර්ශනීය මාධ්‍යයක් විදදිට අපිට නර්තනය භාවිතා කරන්න පුළුවන් නර්තන් චලන. සතිමත්භාවය පිළිබඳ ප්‍රභලතවම සාකච්ඡා කෙරෙන බෞද්ධ දර්ශනය එන සතිපට්හනි ගැන්වීම් නත්තන චලන වෙදද යොදා ගැනීමත් ඒ තුළින් පුද්ගල සතිමත් භාවය වර්ධනය කරගත ඇකි ආකාරය පිළිබඳවත් මේ පර්ේෂණය තුළ සාකච්ඡාක් කෙරෙනවා. ළඟ පීවරලස මගේ පර්ේෂ්ණ ක්‍රමවේදය විදදිට ගුණාත්මක ක්‍රමවේදය භාවිතා කරමින්, අභිමුකර සාකච්ඡා සහ ත්‍රිපිටක ඇතුළු බෞද්ධ කෘති පරිශහිල්ලය කරමින් මමෙක් පර්ර්ේෂණය සිදු කළා. දත්ත රැස්කිරීමේදී මුද්ජිත මුල්ලාශ විදියට දිතික මුල්ලාශ යොදාගනිමින්, නර්තනය සහ අධ්‍යත්මක ජීවිතය සබන්ධුව සිදුවී ඇති පර්ේෂණ කිහිපයක් මොම ගවේශණය කලා හිෙදීමන් ආකෙටන් බොඩිසල් ලකින්ටන්ස්පිරිචුව ද සෝල්ූටන් ඇස මෝවිී ඉස්පිරිචුවල් ටිකන පර්ේෂණය අධ්‍යනය සිදු කලා ෙහිති මේ පූජනීය කාන්තාව සහ නර්තනය ඇති සම්බන්ධතාව කොහොමද නත්තනය ආධ්‍යාත්මිකව බලපාන්නේ ආගමක විශ්පාසයන්න තුළේ කොහොමද නතනය සහ අධ්‍යාත්මිකත්වය සම්බන්ධ වැන්න කියන දේ ඒ පරේෂණය ඇතුළේ සාකච්ඡා කරලති වුණා ඒ වගේම මීළඟ පර්ේෂණය තුළින් කොහොමද ශාරීරික යෝග්‍යතාවේ සහා. මේ ආධ්‍යාත්මිකත්වය කියනද වෛ්‍ය විද්‍යාත්මකව කොහොමද නත්තනය යෝදාගන්න කිය දේවල් ඒ මානසකව බලපාන කොහොමද කියන දේවල් සාකච්ඡා කලති වුණ මේ ආදී වශයෙන් මීළඟ පර්ේෂණයේදී දෙවියන් වහන්සේ වෙත ළංඟාවීමේදී ඇනත්තනය තුළින් නැතිවෙන භහවමේ තෘපතියේ දී. කොහොම අපි ඒ ආධ්‍යාත්මික සුවයක් විදිහට මානසික සුවයක් විදිහට ලබාගන්න කියන එකේ එම පර්ේෂණවල සාකච්ඡාාවවෙරාතු වුණ මම මගේ පර්ේෂ්ණ සීමාව තුළ ත්‍රිපිටකයේ එන සතිපට්ටාන සූත්‍රයේ ඉරියාපත භාවනාව පාවිච්චි කළා එතකොටන් පුද්ගල්යා ඇවිදීම මෙෙහි ඉඳගැනීම සිටගැනීමහි විධ චලනයන් වලදී කොහොමද තමන්ගේ සතිය පවත්වාගන්නේ කියනදේ ඉරියාපත භාවනාවේ සෑපච්චාවෙනවා අන්නේ කියන කරුණු මම යොදාගත්තා මෙන්න මේ කියන නත්තන චලන තුළින් සිත සමාධික ඇත කෙරීම සඳහා. එතකොට මූලාශ විදිහට යොදා ගත්තා මේ පාර්ේෂණයේදී Google ස්කෝල නෘදුකාන්ගේ YouTubeුී නාලිකා විදිහට අවකාශය නිර්පේක්ෂත්තය මාර්ගල් සති පාසල සත්ගුරු ඉන්දී youtubeුචන්ලයාදයු චනල ඉට පස්සේ වැද දුර සඳහන් කරනවනම් අභිමොක සාකච්ඡා විදියට උඩු විරේ ගම දම්මජීවහිමි අතුරගුරේ දම්ම විහාරී හිමි ඉංගුලුවත්තේ පයනන්ද හිමි සහ අධ්‍යත්මක ජීවිතය සම්බන්ධ පර්ර්ේෂක වැවරෙකු වන සරල රුක්ෂිත්ත මහතා සහ ත ශිල්පිනී වින්ද්‍යාාවරක ගොඩම හත්මය සංමඟ මේ පිළිබඳව සාකච්ඡා කලා මගේ පර්ේෂ්ණය අරමුණුවන්නේ නර්තන චලනයන් වෙත සතිපට්ටානය ගැන්වම් යොදා ගැනීම ඒතුළින් මාන්සික ඒකා ක්‍රතාව ඇතිකර ගැනීමට ඇති හැකි අවත හවුරු කර ගැනීම සහ නර්තන විශය තුළ නව මානයක් ඇති කිරීමත් එකී තැනුම සමාජගත කිරීමත් මෙයින් මල් නිගමනකට එළඹුණා සතිපට්ඨාන ඉගැන්වීම් නත්තන චලන තුළ යොදා ගැනීම තුළින් සතිමත් භාවය වර්ධනය කර ගැනීමට හැකිවන බව. එත් එකම මම යෝචනා කරනවා මේ කියන විෂය, මනොවිද්‍යාත්මක ප්‍රවේශයක් වශයෙන් මේකන ක්‍රියාාවලිය ශාශ්‍රාලීය වශයෙන් ඉගැන්වී යුතු සහ හැදැරිය යුතුෂයක් ලෙස, යෝජනා කරනවා. මින් ලැබෙන ප්‍රතිලාභ විදිහට සංකීන මානසිකත්වයෙන් මිදී සිත සමාධිකත කරගැනීම හැකියාවත් සතිය පුහුණු කිරීම තුළ එදිනදා ඉලක්කයන් වෙත සාර්ථක ලෙස ළංගාවීමට හැකියාව වර්ධනය වීමත් ඒ වගේම ගැඹුරු දර්ශනයන් වෙත යාමේ මූලික පියවර වශයෙන් නර්තනය යෝදා ගැනීමට හැකියාවත් නර්ථනය පිළිබඳව නවල් දැනුමක් සමාජකතවීමත් සිද්ධ වෙනවා. මීළඟට අපි නර්තනය පිළිබඳව සිත සමාධිකත කිරීම පිළිබඳව මානිරැතවමු හුණු විජෝගුවකට ජොමුවෙමු. ේ අරඹුවේ නර්තනය පිළිබබඳව නත්තනය සිත පිහිටුවා ගැනීමට සතිපට්ටාන ඉගැන්වීම් යොදල් ගත් එක් අවස්ථාවක් මීළඟට මගේ පර්ර්ේෂණය සාරංශගත්ත කළ හොත් පුද්ගර සතිමත් භාාවය වර්ධනය කර ගැනීම සඳහා බෞද්ධ සතිපට්ටානය ඉගැන්වීම් නත්තන චරණ තුළ යොදාගත්ත හැකිවන්නේ කෙසේ දයනම සාකච්ඡා කලා අනතුරුව සතිපට්ඨාන සූත්‍රයේ එඩියාපත භාවනාවඇසුරු කරගනිමින් ඒ සිදුකිරීම සතිමත් භාවය පිළිබඳව යෝගීන් සහ චලන භාවිතය පිළි බඳ විද්වතුන් සමග සාකච්ඡා කරමින් මේ පර්ේෂණ ස්තු කළ බවමමට සඳහන් කලා ඒ ප්‍රථඵල වශයෙන් සතිපට්ටාන ගැන්වීම් නත්තන චලනයන් වෙත යොදා ගැනීම තුළින් සිත සමාධිගත කරගැනීමට ඇති හැකියාව අනවරණය කරගන්නට පුළුවන්න්නනා. ප්‍රදවලාව විදිහයට ගැම්පරු දර්ශනයක් විතයාමේ මූලික පියවරවර්ශයෙන් නර්තනය යුද්දා ගැනීමට ඇති හැකියාව මෙන්ම නර්තනය පිළිබාඳව නවදැනුමක් සමාජකතවීම මෙම පුද්ගල මානසික ශවස්සතාව වර්දන කර ගැනීමට හැකියාව ළඟාවනබව ඔබට සඳහන් කලාා. මේ දර්ශනය වැන්නේ මා යොදාගත් ආශිත ගාතනාමාාවලිය මගේ ඉදිරිපත් කිරීම අවසන්න